ඔබේ සිටනේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශ සේවයේ සමගින් දැන් වේලව උදෑසන 5යි. ඉතින් අලුත් දවසක් කියන්නේ අපි හැමදාමත් කියනවනේ. අපි දන්නෝ අපේ හදවත අලුත් බලාපොරොත්තු තමයි ඇතිවන්නේ. ඒ නැවුම් සුන්දර බලාපොරොත්තු යහපත් ආකාරයෙන් ඉටු කර ගන්නට අපි හැම කෙනෙකුටම ශක්තිය ධෛර්යය ලැබේවා. අද දවසේ අභියෝග අපිට පහසුවෙන්ම ජයගත හැකිවන්නේ ඒ අදිෂ්ඨානය බලාපොරොත්තු අපේ හදවතේ තිබුණොත්. එම්නම් ඒ හැම බලාපොරොත්තුවක්ම යහපත් ආකාරයෙන් ඉටු කර ගන්නට ඔබේ හදවතේ අදිෂ්ඨානය උත්සාහය ධෛර්යය ඇති වේවා. ඒ ප්‍රාර්ථනාවත් සමගින් අපි ඔබට ආරාධනා කරනවා සිත නිවන බුදුබණ ශ්‍රවණය කරන්නට. යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදුබණ. අද දේශකයාණන් වහන්සේ කොහුවල ශ්‍රී ධාතුමල් විහාරාධිපතිව වැඩවිසූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අධිකරණ නායක රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය මාපලගම සිරි සෝමිස්සර නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සදහැවතුනි, ධර්මශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට සූදානම් වන්න අවසරයි ස්වාමීනි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආමභන්තේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කත්වාප්පමාදේන සම්පාදේ තබ්බං. ආමභන්තේ සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා.
ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස පංචිමා භික්කවේ සම්පදා කතමා පංච සද්ධා සම්පදා සීල සම්පදා සුත සම්පදා ඡාග සම්පදා පඤ්ඤා සම්පදා ඉමා කෝ භික්ඛවේ පංච සම්පදාති. කරුණාවන්ත පින්වතුනි, මා ආතුකාවසෙන් තැබු මේ සූත්‍රය අංගුත්තර නිකායේ පංචක නිපාතේහි පඨම පණ්ණාසකේහි මුණ්ඩරාජ වර්ගයේහි 6 වන පංච සම්පදා සූත්‍රයයි. ඒ පංච සම්පදා සූත්‍රයේහි පාළි පෙළ තමයි මා මේ මාතෘකා වශයෙන් තැබුවේ. ඒ පංච සම්පදා සූත්‍රයෙන් ප්‍රකාශ වන්නේ බෞද්ධයෙකු විසින් උපදවා ගත යුතු, බෞද්ධයෙකු විසින් දියුණු කර ගත යුතු ගුණාංග පහක් පිළිබඳවයි. බෞද්ධයෙකු ළඟ තිබිය යුතු ඒ බෞද්ධ පරමාර්ථයේ මුදුන් පමුණවා ගැනීමට උපකාර වෙන, ආධාර වෙන ගුණාංග පහක් පිළිබඳවයි. මොනවද ඒ ධර්ම පහ? පංචිමා භික්ඛවේ සම්පදා, කතමා පංච, සද්ධා සම්පදා, සීල සම්පදා, සුත සම්පදා, ඡාග සම්පදා, පඤ්ඤා සම්පදා, ඉමාකෝ භික්ඛවේ පංච සම්පදා. මේ පංච සම්පදා සූත්‍රයයි. එයින් කියවෙන කරුණු පහ සද්ධා සම්පදාව, සීල සම්පදාව, සුත සම්පදාව, ඡාග සම්පදාව, පඤ්ඤා සම්පදාව කියන කරුණු පහයි. සද්ධා සම්පදා මුලින් සඳහන් වන්නේ සද්ධාවෙන් සම්පූර්ණ වීම, සද්ධාවෙන් යුක්ත වීම. සද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මය, සංඝයා, කර්මයේ කර්මඵලයේ කියන මේ පංචවිධ කරුණු විශ්වාස කිරීමෙන් පිළිගැනීමයි. සද්ධා කියන වචනයෙන් අදහස් කරන්නේ සද්ධාතීති සද්ධා, ඇදහීමට කියනෝ සද්ධාව කියලා. මොනවද අදහන්නේ? බුදුරජාණන් වහන්සේ, උන්වහන්සේගේ නවරහාදී බුදු ගුණයන්, මහා බුද්ධ ගුණයන් පිළිගන්නවා. ඒ ශාන්තිනායක ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධය පිළිගන්නවා. ඒ ශාන්තිනායක ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අෂ්ඨාර්ය පුජ්‍යල මහා සංඝරත්නය විශ්වාස කරනවා, අදහනව පිළිගන්නවා. තමන් කරුන් ලබන කර්ම, ඒ වගේම එහි විපාක පිළිගන්නවා. මේ කියන කරුණු පහ විශ්වාස කිරීමෙන් පිළිගැනීම, ඇදහිීම තමයි සද්ධාව කියන්නේ. සද්ධාව බෞද්ධයෙකුගේ సంతානයේ තුල උපදවා ගන්නට අවශ්‍ය, දියුණු කර ගන්නට අවශ්‍ය ගුණාංගයක්. මේ සම්බුද්ධ ශාසනයට අවුරුදු 2500 ගණනක් ගත වී තිබෙනවා. මේ අවුරුදු 2500 ගණනක ශාසන ඉතිහාසයේ දිහා බැලුවහම පැහැදිලි වෙනවා, සද්ධාව නිසා ඒ සම්බුද්ධ ශාසනයට විවිධ පුජ්‍යලයන්ගේ ආශිර්වාදය, පරිත්‍යාග ශීලය, හොඳ හිත ලැබී තිබෙන ආකාරයේ පිළිබඳව. සද්ධාව දියුණු කරගත්ත උදවිය සම්බුද්ධ ශාසනයේ තුලින් තමා බලාපොරොත්තු වන ඒ අර්ථ සිද්ධිය උදා කරගත්තා. රජවරු රජ සම්පත් අතහැර දමලා බුද්ධ ශාසනයේ පැවිදි වුණා. හිටුවරු ඒ තනතුරු වලින් ඉවත් වෙලා බුද්ධ ශාසනයේ පැවිදි වුණා. මෙති ඇමෙතිවරු ඒ තනතුරු වලින් ඉවත් වෙලා අගාරික ජීවිතයෙන් මිදිලා අනගාරික ජීවිතයට පත් වුණා. රජ කුමාරවරු, සිටු කුමාරවරු තරුණ වියේදීම විශාල රාජ සම්පත්, භෝග සම්පත්, ධන සම්පත් අතහැරලා නිරාමිස ප්‍රීතිය ලබා ගැනීම පිණිස බුද්ධ ශාසනයේ පැවිදි වුණා. බ්‍රාහ්මණ මහාසාර කුලවල ඉපදුණු
ත්‍රිවේද පාරප්‍රාප්ත අෂ්ටාදශ විද්‍යාවන්හි පරතරයට පැමිණි බ්‍රාහ්මණ පඬිවරු බුද්ධ ශාසනයේ පැවිදි වුණා. ලක්ෂ කෝටි ගණන් ධනයට හිමිකම් කියපු මහා ධන කුවේරයන් ඒ ධන සම්පත් අතහැර දමලා අලුයමලූ කෙළපිඩක් මෙන් ඉවත දමලා නිස්රණාධ්‍යාස සිටිවිලි දියුණු කරගෙන බුද්ධ ශාසනයෙහි පැවිද්ද ලබා ගත්තා. මෙහෙම සලකා බලන විට මේ හැම දිනාටම ඒ පිළිවෙලේ විශාල පරිත්‍යාගයන් කිරීමට අවස්ථාව සැලසුනේ සද්ධාව ඉදිරිපත් වෙච්ච නිසායි. සද්ධාව ඇති කර ගැනීමට බණ අසන්නට ඕන. බණ ඇසීමෙන් සද්ධාව පහළ වෙනවා. ඒ පහළ වුණු සද්ධාව දියුණු කර ගැනීම සඳහා නුවණින් ක්‍රියා කරනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි විවිධ පින්කම් සිද්ධ කරපු ධර්මකාමී සද්ධා සම්පන්න ගිහි උදවිය හිටියා. අනේපිඩු මහසිතානම් 54 කෝටියක් ධනිය වියදම් කරලා දෙවුරන් වෙහෙර තනලා පූජ කළා. විසාකා උපාසිකාව 28 කෝටියක් ධනිය වියදම් කරලා පූර්වාරාමයේ හදලා පූජා කළා. ගෝසිත කුක්කුට පාවාරිකාදී සිටුවරු තමන්ගේ උයන්වල ලක්ෂණ ආරාම තනලා බුද්ධ ශාසනයට පරිත්‍යාග කළා, පූජා කළා. බුද්ධප්පමුඛ මහා සංඝයාට පූජා කළා. කොසල් මහරජතුමා එක දවසෙහි රටවැසියා සමග තරඟයට 14 කෝටියක් ධනිය වියදම් කරලා අසුදුසු මහා දානයක් පූජා කළා. බුදුරජාණන් වහන්සේට ගංගා රෝහණ පූජා වැනි උදාර පූජාවන් පවත්වලා තියෙනවා. මේ විවිධ පුද පෙළහර, මේ විවිධ ප්‍රාතිහාර්යන් ඒ ඒ අය දැක්වේ තමන්ගේ සද්ධාව දියුණු කරගෙන ක්‍රියා කරපු නිසයි. ඒ සද්ධාව එකක් වුණත් ඒ ඒ පුජ්‍යලයන්ගේ සිත් තුළ පහළ වෙන ආකාරයට ධර්මයේහි නොඑක ආකාරයෙන් කොටස් කරලා තියෙනවා. මේ සද්ධාව මෙලොව ජීවිතේට, පරලොව ජීවිතේට නිවන් ලබා ගැනීමට උපකාර වෙනවා. සද්ධා බන්දිති පාතේයන් පරලොව යන්නේ කෙනාට මඟ වියදම් මේ සද්ධාව. සද්ධාය තරති ඕඝෝ සතර ඕගයන්ගෙන් කාම ඕග, භව ඕග, ditthi ඕග, අවිජ්ජා ඕග කියන මේ මහා සැඩ පහර හතරින් මිදිලා සංසාර සාගරයෙන් එතර වීමට සද්ධාව උපකාර වෙනවා. සද්ධීද විත්තං පුරිසස්ස සෙට්ටං, මේ මිනිසයාට තිබෙන එකම සම්පත්තිය, එකම ධනය සද්ධාවයි. සද්ධා බීජං කපෝ උට්ටි කියලා කසී භාරද්වාජ සූත්‍රයේදී පෙන්නලා තියෙන්නේ සද්ධාව හොඳ බීජයක්. රෝපණය කළ යුතු, වගා කළ යුතු හොඳම බීජයක් සද්ධාව. කොහෙද වගා කරන්නේ? මිනිසාගේ సంతානයේ තුල, මිනිසාගේ సంతානයේ තුල වගා කළ යුතු, දියුණු කළ යුතු, වැඩිය යුතු, ආරක්ෂා කළ යුතු ප්‍රධාන ගුණාංගයක් සද්ධා සම්පදාව. ඒ සද්ධාව චෛතසිකයක් වශයෙන් ගත්තාම එකක් වුවත් ඒ ඒ පුජ්‍යලයාගේ සිත් තුළ පහළ වෙන ආකාරයට ධර්මයෙහි කොටස් කරලා තියෙනවා. සම්පසාදන ලක්කන සද්ධා, සම්පක්ඛන්දන ලක්කන සද්ධා, සද්ධාන ලක්කන සද්ධා, ඕකප්පන ලක්කන සද්ධා, ආගම සද්ධා, අධිගම සද්ධා කියලා මේ එකම සද්ධා චෛතසිකය ඒ ඒ පුජ්‍යලයන්ගේ සිත් තුළ පහළ වෙන ආකාරයට කොටස් හයකින් යුක්ත කරලා දක්වල තිබෙනවා. සම්පසාදන ලක්කන සද්ධාව කියන්නේ සිතේ පැහැදීම, සිතේ ප්‍රසන්නතාව පහළ කරවන සද්ධාවටයි. මේ පුතඥන පුජ්‍යලයාගේ සිත නිතරම කාමච්ඡන්දාදී නීවරණ ධර්මවලින් කැළඹිලා අපිරිසිදු වෙලා පවතින්නේ. ඒ කැළඹුණු අපිරිසිදු වුණු චිත්තසංතානයත් තුළ සම්පසාදන නමින් සඳහන් කරන සිතේ පැහැදීන් ස්වභාවය, ප්‍රසන්නතාව ඇති කරවන මේ සද්ධා චෛසිකේ පහළ වුණාම සිතේ සැනසීමක්, සමාධියක්, ප්‍රසන්නතාවක් පහළ වෙනවා. ඒක හරියට කොහොමද ධර්මී උපමාවකින් පෙන්නනවා. චක්‍රවර්ති රජතුමාට පිනෙන් පහළ වෙච්ච උදක ප්‍රසාදක මාණික්කයේ වගේ කියලා. සක්විති රජතුමාට ජලයේ ටිකක් ප්‍රයෝජනේ ගැනීමට අවශ්‍ය වුණාම අපිරිසිදු වුණු කැළඹුණු ජලාශයකට මේ උදක ප්‍රසාදක මාණික්කයේ දමනවා. ඒ දැමුවහම
අර කැළඹුණු අපිරිසිදුණු ජලය පවිත්‍ර භාවයට පිරිසිදු භාවයට පත්වෙනවලු. ඒ වගේ කාමච්ඡන්දාදී නීවරණ ධර්මවලින් කෙලසුන් වලින් කැළඹුණු අපිරිසිදුණු චිත්තසංතානයත් තුල මේ සම්පසාදන නමින් සඳහන් කරන සද්ධා චෛසිකයේ සිටිවිල්ල පහළ වුණාම සිතේ පැහැදීම ප්‍රසන්නතාව ඇති වෙනවා. ඒ එක සද්ධාාවක්. ඒ වගේම තවත් සද්ධාාවක් සඳහන් වෙනවා සම්පක් කන්දන ලක්කන සද්ධා දන් දීමට සිල් රැකීමට භාවනා කිරීමට විරුද්ධව නැගී එන මාර පාක්ෂික කෙලෙස් ධර්මයන් සිතින් ඉවත් කරලා සිත තුල පැහැදීම ප්‍රසාදයක් ඇති කරවන අප්‍රමාද ස්වභාවයෙන් යුක්ත සද්ධා චෛසිකයට කියනවා සම්පක් කන්දන ලක්කන සද්ධා කියලා. ඒ සම්පක් කන්දන ලක්කන සද්ධාවේ ස්වરૂපේ ස්වභාවයේ කොහොමද නිර්භීත පුරුෂයෙකුගේ ක්‍රියාවකට සම්බන්ධ කරලා ධර්මයේ විස්තර කරනවා. දිය රකුසං අධිග්‍රහිත කිඹුලන් වැනි නපුරු සතුන් වාසය කරන දිය සුලි වලින් ගහන ජලාශයක් වෙත ගංගාවක් වෙත පැමිණිච්ච පිරිසක් ගංගියුරේ දෙපැත්තේ සිටිනවා. ගඟින් එතර මෙතර වන්නට නොහැකිව දියෙන් නිර්භීත පුරුෂයෙක් අතේ කඩුවක් වැනි ආයුධයක් ඇතිව ඒ ගඟ ළඟට පැමිණිලා ගං යුරේ සිටින අයගෙන් තොරතුරු විමසලා කිසිදු බියක් නැතුව ගඟට බැහැලා ගං යුරේ දෙපැත්තේ සිටින උදවිය එගොඩ මෙගොඩ කරනවා කිසි උවදුරක් නැතුව. අන්න එබඳු ස්වභාවයකින් යුක්තලු මේ සම්පක් කන්දන ලක්කන සද්ධාව දානාදී පුණ්‍යක්‍රියාවන් පින්දහම් කිරීමේදීයට විරුද්ධව නැගී එන මාරපාක්ෂික අකුසල ධර්මයන් සිතින් බැහැර කරලා අලෝභාදී කුසල මූලයන් සිත් තුළ පහළ කරවන අප්‍රමාද ස්වභාවයෙන් යුක්ත මේ සද්ධා චෛසිකය සම්පක් කන්දන ලක්කන නමින් සඳහන් කරනවා. තුන්වෙනි සද්ධාව සද්ධාන ලක්කන සද්ධාවයි. බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී නවවිධ බුදු ගුණ, ධර්මයේ ස්වාක්කාතාදී දහම් ගුණ, සංඝයාගේ උජුපටිපන්න සුපටිපන්නාදී සංඝ ගුණ නමය කියන මේ රත්නත්‍රේ සූවිසි මහා ගුණයන් විශ්වාස කිරීමෙන් ඇදහීමට පිළිගැනීමට කියනවා සද්ධාන ලක්කන සද්ධාව කියලා. ඊළඟට හතරවෙනි සද්ධාව ආගම සද්ධාවයි. මහා බෝධිසත්වයන් වහන්සේලා තුළ සාංසාරික පුරුද්ද අනුව පහළ වෙන සද්ධා චෛසිකයට කියනවා ආගම සද්ධාව කියලා. උන්වහන්සේලා සමහර ආත්මභාවවල තිරිසන් යෝනිවල පවා උපදිනවා. ඉපදුනා ඒ තිරිසන් යෝනිවල ඉපදිච්ච මහා බෝසත්ත්වයන් වහන්සේ තුල සාමාන්‍ය මිනිසුන් තුල දක්නට නැති හොඳ ගුණාංග උදාර ගතිගුණ ඒ තිරිසන් යෝනියේ ඉපදිච්ච මහා බෝසත්ත්වයන් වහන්සේ තුල තිබුණා. එහෙම සසර පුරුද්දවසයෙන් ඇතිවන සද්ධාව තමයි ආගම සද්ධාව නමින් සඳහන් කරන්නේ. පස්වෙනි සද්ධාව ඕකප්පන ලක්කන සද්ධාවයි. මේ ඕකප්පන ලක්කන සද්ධාව එනම් අචල සද්ධාව පහළවන්නේ පුතජ්ජන භූමිය ඉක්ම වූ සෝවාන් ඵලයට පත්වෙච්ච පුජ්‍යලයාගේ సంతානේ තුල. පුතජ්ජන භූමිය ඉක්මවලා සෝවාන් ආර්ය ඵලයට පත්වුණු පුජ්‍යලයාගේ సంతානේ තුල පහළ වෙන සද්ධාව හඳුන්වනවා ඕකප්පන ලක්කන සද්ධා අචල සද්ධා කියලා. ඒ ඕකප්පන ලක්කන සද්ධාව නැත්නම් අචල සද්ධාවේ විශාල වෙනසක් තිබෙනවා. මුලින් සඳහන් කරපු සද්ධා චෛසික වලට වඩා සාමාන්‍ය පුජ්‍යලයන් තුල පහළ වෙන සද්ධාව පුතජ්ජන පුජ්‍යලයන්ගේ సంతානේ තුල පහළ වෙන සද්ධාව ඇති වෙනවා නැති වී යනවා. වෙනස් වන ස්වභාවයෙන් යුක්තයි. නමුත් ආර්ය පුජ්‍යලයාගේ సంతානේ තුල පහළ වෙන මේ සද්ධාව කිසිම දෙවියෙකුට බඹෙකුට මරෙකුට හොලවන්නට පළුදු කරන්නට විනාශ කරන්නට නැති කරන්නට පුළුවන් කමක් නැහැ. අන්න එබඳු සද්ධාව තමයි අචල සද්ධා ඕකප්පන ලක්කන සද්ධා කියන නමින් විස්තර වන්නේ. හොඳ නිදර්ශන කතාවක් මම කෙටියෙන් මේ බණාසන පින්වතුන්ට සිහි කර දෙන්නම්. බුදුරජාණන් වහන්සේගේ කාලයේ හිටියා සූරම්බට්ට කියලා තරුණියෙක්. බුදුරජාණන් වහන්සේ මේ තරුණියාගේ හේ සම්පත් බුදු නුවණින් දැනගෙන දවසක් පෙරවරු කාලයේහි ඔහුට වැඩ සලසා දීම පිණිස මේ සූරම්බට්ට තරුණියාගේ නිවසට පෙරවරුවේ පිණ්ඩපාතය සඳහා වැඩම කළා. බුදුරජාණන් වහන්සේ වැඩියහම බොහොම ගෞරවයෙන් උන්වහන්සේ සිය නිවසට වඩම්මලා ආසන පහසුව දී වඩා හිඳුවලා දානේ හොඳට සකස් කරලා
පූජා කළ දංවලඳ අවසානයේ බුදුරජාණන් වහන්සේ අනුමේනි බණ මේ සූරම්බට්ට තරුණයාට වදාලා. බනාසාවසානයේ සූරම්බට්ට තරුණයා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන දස සංයෝජන ධර්මයන්ගෙන් තුනක් නැති කරලා උතුම් වූ සෝවාන් ඵලයට පත්තුනා. ආරේ පුජ්‍යලේග්ගේ තත්වයට පත්තුනා. බුදුරජාණන් වහන්සේගේ වැඩමවීමෙන් පස්සේ වසවර්ති මාරයා බුද්ධ වේශේ මවාගෙන මේ සූරම්බට්ට තරුණයාගේ නිවසට පැමිණිලා ඔහු ඉදිරියේහි බුදුරජාණන් වහන්සේ වගේ පෙනී ඉඳගෙන වෙනත් ධර්මයක් ප්‍රකාශ කළා. මම ඔබට කලින් කියපු බණ එහෙම පිළිගන්නට එපා කියලා වෙනත් ආකාරයකින් කරුණු පැහැදිලි කළා. බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය නැත්නම් උන්වහන්සේ වදාළ ධර්මයේ පිළිබඳ වෙනත් ආකාරයකින් කරුණු කිව්වහම මේ සූරම්බට්ට තරුණයා දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගයා ප්‍රත්‍යක්ෂ වශයෙන්ම හඳුනාගත්ත රත්නත්‍රයේ ගුණ රස කැවි ගිය බෞද්ධේ ආර්ය පුජ්‍යලේ. ඔහුට එක් විටම සිහි වුණා බුදුරජාණන් වහන්සේ සරුවක් තාඥාණයෙන් සියල්ල දක්නා බුදු නුවණින් යුක්තයි. උන්වහන්සේ වදාළ වචනේ අභේද්‍යයි, කිසි කෙනෙකුට වෙනස් කරන්නට මිදින්නට බැහැ. මේ වසවර්ති මාර්යා මා තුළ පහළ වෙච්ච සද්ධාව වෙනස් කිරීමට, තුනුරුවන් පිළිබඳව මා තුළ පහළ වෙච්ච මේ සද්ධා හැඟීම් වෙනස් කරන්නට පැමිණලා සිටින්නේ කියලා හැඳිනගෙන ඔහුට මූණටම ප්‍රකාශ කළා. ඔබ වසවර්ති මාර්යා නේද? ඔබට තබා මේ තුන් ලෝකයේ සිටින කිසිම දෙවියෙකුට, බඹෙකුට, මරෙකුට මා තුළ පහළ වෙච්ච සද්ධා වෙනස් කරන්නට බැහැ කියලා ප්‍රකාශ කරලා තියෙනවා. මෙන්න මේයින් අපට පෙනෙනවා පුතජ්ජන පුජ්‍යලයා තුළට වඩා අර සෝවාන් ආදී ආර්ය ඵලවලට පත්වෙච්ච පුජ්‍යලයා තුළ පහළ වෙන සද්ධාවේ වෙනස. ඒ සද්ධා චෛතසිකයට කියනවා අචල සද්ධා, ඕකප්පන ලක්කන සද්ධා කියලා. පුතජ්ජන පින්වතුන් තුලත්, ඒ වගේම ආර්ය පුජ්‍යලයන් තුලත් පහළ වෙන සද්ධාවේ ඇති වෙනස පැහැදිලි කර ගන්නට හොඳ නිදර්ශන කතා බෞද්ධ සාහිත්‍යයේ තිබෙනවා. ආර්ය පුජ්‍යලයා තුල පහළ වෙන සද්ධාවේ ස්වરૂපය මේ සූරම්බට්ට තරුණයාගේ කතාවෙන් පැහැදිලි වී ගියා. ඒ වගේම අනේපිරු සිතානන්ගේ අවසාන කාලයේ ඇතිවෙච්ච ප්‍රවෘත්තියක් සිහිකරන විට ඒ ඕකප්පන ලක්කන සද්ධාවේහි අචල සද්ධාවේ වෙනස දැනගන්නට පුළුවන්. පුතිවිලි මහරහතන් වහන්සේ හැම දිනාම අතර පැතිරී ගිය, හැම දිනාම දන්න මහා ශ්‍රාවකයන් වහන්සේ නමක්. ලාභීන් අතර අගතම් පැමිණි උත්තමයා සීවලී මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ මව මේ සීවලී පුතා බිහි කිරීමට නොහැකිව දුක් විඳ ආකාරය බෞද්ධ පින්වතුන් දන්නවා. බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් තමයි සීවලී මව සීවලී පුතා බිහි කළේ. ඒකේ ප්‍රීතිය වශයෙන් බුදුරජාණන් වහන්සේ හමුවට තමන්ගේ ස්වාමි පුත්‍රයා යැවුවා. දින හතක් දානේ සඳහා සීවලී මාතාවට අනුකම්පාවෙන් සීවලී පුතා බිහිවීම නිසා ඇතිවෙච්ච ප්‍රීතිය නිසා දන් දීමට අදහස් කරනවා වැඩම කරන්ටේ කියලා. ඒ වෙන විට බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේගේ කැපකරු දායක මහත්මියගේ ආරාධනයක් පිළි අරගෙන මේ කෝලිය රාජපුත්‍රයා ගිහිල්ලා ආරාධනා කළාම ඉඩ ඇත්තේ නැහැ. මුගලන් මහරහතන් වහන්සේ කැඳවල මේ අදහස ප්‍රකාශ කළා. ඒ පිළිගත්ත මුගලන් මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ කැපකරු දායක මහතා වෙත ගිහිල්ලා මේ ප්‍රවෘත්තිය දැන්නුවා. එයසුවේ දායක මහත්මයා කියනවා, හොඳයි ස්වාමිනි, ඔබ වහන්සේ කරුණු තුනක් පිළිබඳව පොරොන්දු වෙනවා නම්, අප වෙනවා නම් මගේ දානේ කල් සබා ගන්නම් කියලා. මොනවද මේ පොරොන්දු තුන? මා මේ දන් දීම සඳහා පිළියෙල කරගත්ත දානවස්තු මේ සද්දවස ඇතුළත වෙනස් නොවෙන්නට, සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගන්නට ඔබ වහන්සේ පොරොන්දු වෙනවා නම් මගේ දානේ කල් සබා ගන්නම්. ඒ වගේම මේ හද්දවස ඇතුළත මගේ ජීවිතයේ විනාශ නොවන ලෙස ඔබ වහන්සේ ආරක්ෂා කර ගන්නවා නම්, වග බලා ගන්නවා නම් මගේ දානේ පසුවට කල් තබන්නම්. ඒ වගේම මේ සද්දවස ඇතුළත මා තුල පහළ වෙච්ච මේ සද්ධාව වෙනස් නොවෙන්නට ඔබ වහන්සේ වග කියනවා නම්, පොරොන්දු වෙනවා නම් මගේ දානේ පසුවට කල් තබා ගන්නම්. මෙහෙම ප්‍රකාශ කළාම මුගලන් මහරහතන් වහන්සේ කියනවා, පින්වත,
ඔබ දැන්වුවය පොරොන්දු තුනෙන් දෙකක් ගැනමට ඇපවෙන්නට පුළුවනි. මේ දානවත්වූන් විනාස නොවෙන්නට, ඔබේ ජීවිතයේ විනාස නොවෙන්නට ආරක්ෂා කර දෙන්නට පුළුවන්. තුන්වෙනි පොරොන්දුවට වග කියන්නට මට පුළුවන් කමක් නෑ. තුන්වෙනි පොරොන්දුව වූ ඔබ තුළ පහළ වෙච්ච සද්ධාව ආරක්ෂා කර ගැනීමේ වගකීම ඔබටයි පැවරී තිබෙන්නේ. ඔබ තුළ පහළ වෙච්ච මේ සද්ධා චෛතසිකය වෙනස් නොවෙන්නට වග කියයුත්තා, ඒක ආරක්ෂා කරගත යුත්තා ඔබමයි, වෙන කෙනෙකුට පුළුවන් කමක් නැහැ කියලා ප්‍රකාශ කළා. මේන් අපට පැහැදිලි වෙනවා පුතඥන උදවිය තුළ පහළ වෙන සද්ධාවේ ස්වરૂපය. හයවෙනි සද්ධාව අධිගම සද්ධාවයි. ඒ අධිගම සද්ධාව කියන්නේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් කියන සතර මාර්ග, සතර ඵලසිත්වල පහළ වෙන සද්ධා චෛතසිකය. මෙන්න මෙහෙම ඒ පුජ්‍යලයාගේ సంతානයේ තුල පහළ වෙන සද්ධාව ක්‍රමයෙන් සම්පසාදන, සම්පක්කන්දන, සද්ධාන, ආගම, ඕකප්පන, එවනනම් අචල, අධිගම කියන මේ අවස්ථා වලට පැමිණෙනවා. මුලින් ඇතිවෙච්ච මේ කුඩා සද්ධාව ඊටාත්ම මහන්සියෙන් උත්සාහයෙන් ආරක්ෂා කරලා ඒක ක්‍රමයෙන් දියුණු කරගෙන ගිහින් අධිගම සද්ධාාවක් බවට පත් කර ගැනීමට අප උත්සාහවත් වෙන්නට ඕන කරනවා. සද්ධාව පින්වතුනේ නිකන් පහළ වෙන්නේ නැහැ. කෙනෙකු තුළ නිකන් සද්ධාව පහළ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ රූපය දුටු පමණින්, වේර වහන්සේ නමක් දුටු පමණින්, බෝධින් වහන්සේ නමක් දුටු පමණින්, භික්ෂූන් වහන්සේ නමක් දුටු පමණින් කෙනෙකුට සද්ධාව පහළ වෙන්නේ නැහැ. සද්ධාව පහළ වීමට නම් බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ මෙනෙහි කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ කියන්නේ ශීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්ති ඥාන දර්ශනයෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන්, අසම සම ධර්මකතාවෙන් ලෝකේ ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්ච උත්තමේ. උන්වහන්සේගේ ධර්මය මෙබඳු ගුණයන්ගෙන් යුක්තයි. උන්වහන්සේගේ අෂ්ඨාරි පුජ්‍යල මහා සංඝ රත්නයේකින් මෙබඳු සේවයක් සිද්ධ වෙනවා කියලා ඒ තුනුරුවන්ගේ ගුණ මෙනෙහි කරන්නට ඕන කරනවා. බුදුරජාණන් වහන්සේ දවසක් සත්‍යක පඬිවරයා සමග වාද කරමින් ඉන්න විට ඒ සත්‍යක පඬිවරයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කළා, ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් ඔබ වහන්සේට වඳිනවා, ගෞරව කරනවා, පුද පූජා පවත්වනවා, ඔබ වහන්සේ හඳුනගෙන සිටින්නේ කොහොමද, ඔබ වහන්සේගෙන් මොනවද සිදුවන සේවය කියලා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා බොහොම හොඳට පැහැදිලිව, බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති, සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේසේති, දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේසේති, තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති, පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. මෙන්න මේ ආකාරයෙන් පිළිතුරු දුන්නා. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති, දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මයේ තනියම අනුන්ගේ මඟ පෙන්වීමක්, ගුරුපදේශයක් නැතුව අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ ලෝකයාටත් ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස කරුණාවෙන් ධර්ම දේශනා කරන අය. සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේසේති, කෙලෙස් දුරු කළ සාන්ත භාවයට පත්තුණු, සාන්ත ස්වරූපයට පත්තුණු තථාගතයන් වහන්සේ ලෝකයාටත් සාන්ත පුජ්‍යලයන් වනු පිණිස ධර්ම දේශනා කරන අය. දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේසේති, ඈ කන දිව නාසයේ ශරීරයේ මනස කියන මේ ඉඳුරන් හික්මවාගෙන ඉන්ද්‍රිය සංවරයෙන් ඉහළම තත්වයට පත්වුණු තථාගතයන් වහන්සේ ලෝකයාටත් ඒ ඉන්ද්‍රිය සංවරයක් දාන්ත පුජ්‍යලයන් වීම පිණිස ධර්ම දේශනා කරන අය. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති, කාම ඕග, භව ඕග, ditthi ඕග, අවිජ්ජා ඕග යන සතර සැඩපහර වලින් මිදිලා නිවන් නැමැති අභේපුරයට පැමිණුණු බුදුරජාණන් වහන්සේ ලෝකයාටත් සංසාර සාගරයෙන් එතෙර වෙලා නිවන් ලබා ගැනීම පිණිස ධර්ම දේශනා කරන අය. පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති, කෙලෙස් පිරිනිවීමෙන් සෝපාදිශේෂ පරිනිර්වාණ ධාතුවට පත්වුණු බුදුරජාණන් වහන්සේ ලෝකයාටත් කෙලෙස් පිරිනිවීමෙන් සෝපාදිශේෂ පරිනිර්වාණ ධාතුවට පත්වුණු පිණිස ධර්ම දේශනා කරන අය යනුවෙන් දේශනා කර වදාළා. මේ දේශනාවන් පිළිබඳව සලකන විට බුදුරජාණන් වහන්සේ තුල සද්ධාව පහළ කර ගන්නට, ඒ ගුණ සීකරණ විට සද්ධාව දියුණු කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ධර්මයේ ගුණ මෙනෙහි කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිසා ආලෝක වැනි ඡණ්ඩ යක්ෂයන්, නාලාගිරි වැනි දන්නු හස්තීන්, අඟුලිමාල වැනි මිනීමරු, හොරුන්, සච්චක වැනි වාදකාර බමුණන්
අම්බපාලිවැනි ගණිකාවන්, නාලාගිරිවැනි දරුණු හස්තීන්, ආලවකවැනි චණ්ඩ යක්ෂයන්, නන්දෝ පනන්දවැනි නාගරාජයන්, පොක්කරසාති කූටදන්තවැනි මානීන් මද්ද බමුණන්, මේ නොයෙක් තරාතිරංවල ජීවිත ගත කරපු, නොයෙක් අතර විහිදීගිය සංකීර්ණ ජීවිත ගතකරපු අයට දහං අමාවෙන් සැනසී බුදු සිරිපතුල් බැතිකඳුලෙන් නහවන්නට පුළුවන්කම ලැබුණේ බණ ඇසීම නිසයි, ධර්මීය හේතුකොට ගෙනයි. එවගේම සංඝයාගේ ගුණසී කරන්නට ඕන. අශෝක ධර්මා ශෝකේකු බවට පත්වුණේ, මුළු ලෝකේම ධර්මරාජ්‍යයක් ගොඩනැංවේ, සුභසාධක රාජ්‍යයක් බිහි කළේ, ධර්මිෂ්ට පාලනයක් ඇති කළේ බණ ඇසීම නිසයි, ධර්මීය ආශිර්වාදය නිසයි. අවුරුදු 28ක් ඇතුළත ඉන්දියාව තුළම, මුළු ඉන්දියාව තුළත්, ආසියා අප්‍රිකා යුරෝපාදී මහද්දීපවලත් බුද්ධාගම පතුරුවලා ලෝක විස්තෘත ජාත්‍යන්තරික ආගමක් බවට පත් කරලා, බුදුරජාණන් වහන්සේ නිවන් මඟ සඳහා දේශනා කරවදාළ ධර්මයක් රාජ්‍ය පාලනය සඳහා උපයෝගී කරගත්ත ශ්‍රේෂ්ඨ පාලකයෙකු බවට පත්ුණේ එතුමා ධර්මය නිසයි, මේ සංඝයාගේ දර්ශනය නිසයි, සංඝයාගේ දර්ශනය ලැබිච්ච නිසයි, සත්‍යවැදී නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ දර්ශන සම්පත්තිය නිසා අශෝකගේ ජීවිතයේ විශාල පරිවර්තනයක් පෙරලියක් ඇති කරගන්නට පුළුවන්කම ලැබුණා. අස්සජී හාමුදුරන්ගේ උපනිෂයේ දර්ශන සම්පත්තිය උපතිස්ස තරුණයාට නිවන් ලබා ගැනීමට ආධාර වුණා, උපකාර වුණා. එනිසා බුද්ධ ධම්ම සංඝ කියන තුන්රුවන්ගේ ගුණ මෙනෙහි කරන විට සද්ධාව පහළ වෙනවා. ඒ සද්ධාව දියුණු කර ගැනීම බෞද්ධයෙකු තුළ ඇති කරගත යුතු උසස් ගුණාංගයක්. දෙවෙනි කාරණය සීල සම්පදාවයි. හැම දෙනාම නිතර නිතර සීල සමාදානයේ යෙදෙනවා. බෞද්ධයෙකු ඕනෑම වැඩක් ආරම්භ කරන්නට ප්‍රථමයෙන් ජාතික කටයුත්තක්, සමාජික කටයුත්තක්, ආගමික කටයුත්තක් ආරම්භ කරන්නට ප්‍රථමයෙන් පංචසීල් සමාදන් වෙනවා. බෞද්ධයාගේ නිත්‍ය සීලය පංචසීලයයි. තොර ගිහියෙකු පංචසීල්, අටසීල්, නවාංගු පොද සීලය, ගිහිදස් සීලය ආදී මේ සීලයන් සමාදන් වෙනවා. සීලය කියනකින් බලාපොරොත්තු වන්නේ හික්මීමක්, හීලය කිරීමක්. කය, වචන, ආජීවය කියන මේ කොටස් තුන සකස් කිරීමයි සීලයකින් කරන්නේ. සීලයකින් පුජ්‍යලයා සමාජයට ඔබින, සමාජයට ගැළපෙන, සමාජ නීති රීති ආරක්ෂා කරන, විනීත හික්මුණු තැන්පත් පුජ්‍යලයෙකු බවට පත්කිරීම සීලයකින් කරනවා. කොටින්ම කියනවනම් පංච සීලය ආරක්ෂා කරනවනම්, මේ පංච සීල ප්‍රතිපත්තිය හැම දෙනාම අනුගමනය කරනවනම්, තමන්ගේ ජීවිතවලට සම්බන්ධ කරගෙන ඒක ආරක්ෂා කරනවනම්, අමුතුවෙන් නීති රීති අවශ්‍ය නැහැ. පුජ්‍යලයා පාලනය කිරීමට, රටක් පාලනය කිරීමට ධර්මිෂ්ඨ මිනිසයන් වශයෙන් කොයිකා හටත් මානව භක්තියක්, මානව දයාවක් ඇති කරගෙන සහනශීලී ජීවිත ගත කරන්නට හැම දෙනාටම පුළුවන්කම ලැබෙනවා. ප්‍රියමනාපව සමානාත්මතා ධර්මයේ දියුණු කරගෙන, ඕනෑම අතර සමගිය සමාදානයේ දියුණු කරගෙන, අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් ඇති කරගෙන, සැකයෙන් බියෙන් දුරුව ප්‍රියමනාපව සතුටින් වාසය කරන්නට පුළුවන්කම ලැබෙනවා. පන්සිල්වල එක එක ශික්ෂාපදයන් දිහා බලන්න, සත්ව ඝාතනයෙන් වෙන් වෙනවනම් තිරිසන් ආදී සතුන් ඝාතනය කිරීම පමණක් නෙවෙයි, මිනිසයන් මිනිසුන්ගේ ජීවිත විනාශ කිරීම. අද තිරිසනුන්ගේ ජීවිත විනාශ කිරීම තරම්වත් ලොකු දෙයක් හැටියට සලකන්නේ නැති තත්ත්වයක් උදා වී තිබෙනවා. ප්‍රාණඝාතයේ කිව්වහම තිරිසන් සතුන්ගේ ජීවිත තුරන් කිරීම පමණක් නෙවෙයි, මිනිසයන්ගේ ජීවිත තුරන් කිරීමත් අයත් වෙනවා. මේ පිළිවෙලේ සත්ව හිංසාවෙන්, සත්ව ඝාතනයෙන් වෙන් වෙනවා නම්, එවගේම දෙවැනි ශික්ෂාපදයේ අනුන්ගේ දේ කඩා වඩා ගැනීම, සොරකම් කිරීම, මං පැහැරීම, මං කොල්ල කෑම කියන මේවායින් වෙන් වෙනවා නම් කාටත් සැනසille ජීවත් වෙන්නට පුළුවන්. අද මහමාර්ගයේ ගමන් කරන්නට බෑ. එවගේම ගියක වත්තක පිටියක තියෙන තමන්ගේ යන්යන් දේවල් ආරක්ෂා කරගන්නට පුළුවන් කමක් නැහැ. තමන්ගේ නිවෙස්වල තියෙන බඩු බාහිර රැක ගන්නට බැරි තත්ත්වයක් ඇති වී තිබෙනවා. වත්ත පිටියේ තිබෙන බවබෝගද විනාශ කරනවා, හොරින් ගන්නවා, පැහැර ගන්නවා. මේ පිළිවෙලේ තත්ත්වයක් ඇති වී තිබෙනවා. තනියම යම් කෙනෙකුට තමන්ගේ අතේ කරේ ආභරණ පළඳගෙන මිල මුදල් ඇතිව ගමන් කරන්නට බැරි තත්ත්වයක් උදා වී තිබෙනවා. මෙන්න මේ පිළිවෙලට යම් කෙනෙක් මේ
දෙවැනි ශික්ෂාපදය ආරක්ෂා කරනවනං හැම දෙනාටම සැකයෙන් බියෙන් තොරව වාසය කරන්නට පුළුවන්. තුන්වැනි ශික්ෂාපදය දුරාචාරයෙන් වෙන්වෙනවනං, ඒ දුසිරිත්වලින් වෙන්වෙනවනං හැම දෙනා අතරම හොඳ ගුණධර්ම දියුණු වෙනවා. සදාචාර සම්පන්න ධර්මිෂ්ඨ සමාජයක් පහසුවෙන් ගොඩනගන්නට පුළුවන්කම ලැබෙනවා. වාසනාවන්ත නීරෝගි සම්පන්න පුරවැසි ජනතාවක් බිහිවෙනවා. ඒ නිසා හතරවෙනි ශික්ෂාපදය බොරුව. ඒ බොරුවෙන් වැළකෙනවනම්, බොරු කීමෙන් වැළකෙනවනම් හැම දෙනා අතරම විශ්වාසය දියුණු වෙනවා, සමගිය සමාධානය පැතිරෙනවා, සතුටෙන් සාමයෙන් එක පවුලක උදවිය වගේ සහෝදරත්වයෙන් ජීවත් වෙන්නට පුළුවන්කම ලැබෙනවා. පස්වෙනි ශික්ෂාපදය අද ඉහවහා ගිහින් තිබෙනවා. මිනිසාගේ පිරිහීම පරිහානිය සම්පූර්ණයෙන්ම අද ඇති වී තිබෙන්නේ සුරාපානය නිසා. පොඩි ළමයාගේ ඉඳලා මහල්ලා දක්වාමද සීමාව ඉක්මවා ගිය මද්‍යපානයට පෙළඹීම නිසා විශාල පිරිහීමක්, ජීවිත අකාලයේ නැති වී යෑමක් අද ඇති වී තිබෙනවා. එනිසා මේ ශික්ෂාපද පහ පංච ශීලය හොඳින් ආරක්ෂා කරනවා නම් හොඳ මිනිසුන් වශයෙන් ජීවත් වෙන්නට පුළුවන්. ඒ වගේම පින්වතුනි, මේ සීලයෙන්කින් ওই ශික්ෂාපද ආරක්ෂා කරනවා වගේම ඒ සීලයෙන් පෙන්නන ආචාර සීල, දැන් ওই චාරිත්‍ර වාරිත්‍ර කියලා සීලයක්. චාරිත්‍ර සීලය කියන්නේ ආරක්ෂා කළ යුතු, පිරිය යුතු, රැකිය යුතු ගුණධර්ම. වාරිත්‍ර කියන්නේ වැළකිය යුතු, තමන්ගේ පිරිහීමට, තමන් අවට සිටින ලෝකයාගේ පිරිහීමට, සමාජයේ පිරිහීමට හේතුවන දේවලින් ඉවත් වීමයි. දැන් බලන්න අපි අපේ නොසැලකිල්ල නිසා කොතරම් අපින් වැරදි සිදු වෙනවද කියලා. අපි යම්කිසි ස්ථානයක වාසය කරන විට ඒ ස්ථානයේ ගෞරවේ, ඒ ස්ථානයේ ආරක්ෂාව ඇතිවන ආකාරයට අපි හැසිරෙන්නට දැනගන්නට ඕන. මහාමාර්ගයේ ගමන් කරන විට එතනත් ඒ මහාමාර්ගයේ ගමන් කරන අවස්ථාවේදී නීති රීති ආරක්ෂා කරනවා නම්, මාර්ග නීති රීති ආරක්ෂා කරනවා නම්, අනුන්ට කරදරයක් හීරයක් නොවන ආකාරයට තමන් ගමන් කරනවා නම් ඒකත් සීලයක්. පාසලේ ඉගෙන ගන්න ශිෂ්‍යයා පාසලේදී විනීතව හැසිරෙනවා නම්, ගුරුවරයන්ට ගෞරව කරමින් අනිත් ශිෂ්‍ය පිරිස කෙරෙහි සහෝදරත්වයකින් වාසය කරනවා නම්, එතනට හානියක් නොවන හැටියට, අගෞරවයක් නොවන හැටියට පිළිපදිනවා නම් ඒකත් සීලයක්. මහාමාර්ගයේ යම්කිසි රථවාහනයක පොදුවේ මහජනයාගේ ප්‍රයෝජනය සඳහා තිබෙන ඒ වාහනවල ගමන් කරන විට එතෙන්දී අනිත් අයට හිරිහැරයක් කරදරයක් නොවන හැටියට එතෙන්දී ගමන් කරනවා නම්, විනීතව හැසිරෙනවා නම් ඒකත් සීලයක්. උන් ඔයි පිළිවෙලට අප විසින් ආරක්ෂා කළ යුතු, එදිනෙදා ජීවිතයට සම්බන්ධ කරලා හැකිය යුතු ගුණධර්ම සමූහයක් තිබෙනවා, චාරිත්‍ර ධර්ම සමූහයක් තිබෙනවා, ඒ වගේම වැළකිය යුතු ධර්ම සමූහයක් තියෙනවා. ඒවයින් වැළකින්නට, ඒ වගේම ආරක්ෂා කළ යුතු හොඳ ප්‍රතිපත්ති පුරන්නට උත්සාහවත් වෙනවා නම් ඒකත් සීලයක් හැටියට සලකන්නට පුළුවනි. සීලය පිළිබඳව අමුතුවෙන් තවදුරටත් කරුණු විස්තර කරන්නට අවශ්‍ය නැහැ. නිතර නිතර මේ සීලය පිළිබඳව පින්වතුන්ට කරුණු දැනගන්නට ලැබෙනවා. තුන්වෙනි ගුණාංගයේ හැටියට සඳහන් කරන්නේ සුත සම්පදායි. සුත කියන්නේ බහුශ්‍රුතකම, බොහෝ ඇසූ පිරූ තැන් ඇති පුජ්‍යලේකු වීමයි. තමන්ගේ දැනීම දියුණු කර ගැනීමට අපි නොයෙක් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්නවා. බහුශ්‍රුත පුජ්‍යලයයි කියන්නේ නොයෙක් ශිල්ප ශාස්ත්‍ර, නොයෙක් දේවල් දැනගත්තු තැනැත්තා. බුද්ධාගමේ බහුශ්‍රුතයයි කියන්නේ ආගම අධිගම දෙකින් යුක්ත පුජ්‍යලයාට. ආගම කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ත්‍රිපිටක ධර්මයේ පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද කියන මේ ත්‍රිවිධ ධර්මයක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ විනේ සූත්‍ර අභිධර්ම කියන ඒ ත්‍රිපිටකය ආගම කියන නමින් සඳහන් වෙනවා. ඒ ආගම පරියාප්තිය ඉගෙන ගන්නට ඕන. ඒ පරියාප්තිය ඉගෙනගෙන ප්‍රතිපත්ති පුරන්නට ඕන. ප්‍රතිපත්ති පුරන්නට නම් පරියාප්තිය දැනගන්නට ඕන. පරියාප්තිය දැනගෙන ප්‍රතිපත්ති පුරලා ඒ ප්‍රතිපත්ති පිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය තමයි ප්‍රතිවේදය. අධිගම කියන්නේ ඒ ප්‍රතිපත්ති පිරීමෙන් ලැබෙන සෝවාන් ආදී මාර්ගඵල වලට පත්වීමයි. එතකොට බහුශ්‍රුත පුජ්‍යලයා කියලා බුද්ධාගමේ බුද්ධ ධර්මයේ සඳහන් කරන්නේ ආගම අධිගම දෙකින් යුක්ත පුජ්‍යලයා. ආගම කිව්වේ විනේ සූත්‍ර අභිධර්ම කියන ත්‍රිපිටක ධර්මය. ඒ ත්‍රිපිටක ධර්මය ඉගෙනගෙන පිළිවෙත් පිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය සෝවාන් ආදී මාර්ගඵල වලට පත්වීම තමයි අධිගම. බහුශ්‍රුත
පුජ්ජරයෙකු වීමට හොඳට ධර්මය ඉගෙනගන්නට ඕන. එවගේම බාහිර ශිල්පසාාත්‍ර ඉගෙන ගැනීමත් බෞස්ෘත පුද්ජරයෙකු වීමට උපකාර වෙනවා. ඒ සුත ධනය දියුණු කර ගැනීමට අපි නිතර අහන්නට ඕන. සුතා දතා වචසා පරිචිතා මනසානු පෙක්චිතා දිට්ටියා සුප්පටි විද්ධා කියලා ධර්මය සඳහන් කරනවා. සුතා හොඳට අහන්නට ඕන, දතා හොඳට ධාරණය කරගන්නට ඕන, වචසා පරිචිතා වචනයෙන් ප්‍රගුණ කරන්නට ඕන, මනසානු පෙක්චිතා සිතින් මෙනෙහි කරන්නට ඕන, දිට්ටියා සුප්පටි විද්ධා නුවණින් අර්ථ විමසා බලන්නට ඕන. මේ කරුණු පහෙන් අපේ සුතවත් භාවයේ සුත ධනෙ දියුණු කරගන්නට පුළුවන්. ඊළඟ හතරවෙනි ගුණාංගයේ ඡාග සම්පදාව පරිත්‍යාගය. ලෝභකම සම්පූර්ණයෙන්ම නැතිවන්නේ රහත් මගටපත් වීමෙන්. ඒ තාත් පුජ්‍යලයාගේ సంతානයේ තුල මේ ලෝභයේ තිබෙනවා. ඒ තෘෂ්ණාව ආසාව නැති වෙන්නේ රහත් වුණාමයි. සෝවාන් වෙච්ච පුජ්‍යලයා තුලත් ආසාව තිබෙනවා. සක්‍රුදාගාම පුජ්‍යලයා තුලත් ආශාව තිබෙනවා. අනාගාම පුජ්‍යලයා ඒ කාම රාගේ කාම ආශාව නැති කරන්නේ භව ආශාව තිබෙනවා. ඒ භව ආශාව සම්පූර්ණයෙන් නැති වෙන්නේ රහත් වුණාමයි. එනිසා මේ ලෝභකම තණ්හාව නැති කර ගැනීමට පරිත්‍යාග කරන්නට ඕන. අපේ බෞද්ධ පින්වතුන් හොඳට පරිත්‍යාග කරනවා. ඒ පරිත්‍යාග කරන විට නිස්රණා ධ්‍යාස සිතිවිලි ඇති කරගෙන කීර්ති ප්‍රශංසා ලබා ගැනීමේ පටු හැඟීම් ඉවත් කරගෙන යම් කෙනෙකු පරිත්‍යාග කරනවා නම් ඒ හොඳට පිරිසිදු පරිත්‍යාගයක් බවට පත් වෙලා ඒ දියුණු කරලා යම්කිසි දවසක ඒ ලෝභය ආශාව සහ මුලින්ම නැති කරලා තමන්ට පුළුවනි රහත් භාවයට පත් වෙන්නට. ඊළඟට පස්වෙනි ගුණාංගයේ හැටියට පෙන්වන්නේ පඤ්ඤා සම්පදාවයි. ප්‍රඥා සම්පදාව බෞද්ධයෙකු ළඟ තිබිය යුතු ප්‍රධාන ගුණාංගයක් ප්‍රඥාව. මේ ලෝකයේහි අඳුර නැති කරන එලි හතරක් තිබෙන බව අපි දන්නවා. හිරු එළිය අන්ධකාරය නැති කරනවා. රාත්‍රියේ දවල් කාලයේ තිබෙන අඳුර නැති කරනවා හිරු එළියෙන්. රෑ තියෙන අඳුර නැති කරනවා සඳ එළියෙන්. ඒ වගේම අන්ධකාරය නැති කරනවා පහන් එළියෙන්. මේ කියන හිරු එළිය, සඳ එළිය, පහන් එළිය කියන මේ ත්‍රිවිධ එළිවලට වඩා ප්‍රඥා එළිය, ප්‍රඥා ලෝකයේ ඊටාම ශ්‍රේෂ්ඨයි. ප්‍රඥා එළිය ඊටාම ශ්‍රේෂ්ඨයි. ජීවිතයක ආර්ථික දියුණුවක් ඇති කර ගැනීමට, කොටින්ම ලෞකික දියුණුව ඇති කර ගන්නට, ලෝකෝත්තර දියුණුව ලබා ගැනීමට ප්‍රඥාව උපකාර වෙනවා. බුද්ධාගම බුද්ධියට මුල් තැන් දුන්නු ධර්මයක්, බුද්ධි මාර්ගයක්. එහෙම නැතුව භක්ති මාර්ගයක් නෙවෙයි, බුද්ධියේ මත ගොඩනැන්වුණු ඥාන මාර්ගයක් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා තිබෙන්නේ. ඒ ධර්ම මාර්ගයේ අනුගමනය කිරීමට අපට ප්‍රඥාව අවශ්‍යයි. කළ යුතු දේවල්, නොකළ යුතු දේවල්, ධර්මීය අධර්මීය, හොඳ නරක තේරුම් කර ගන්නට ආශ්‍රය කළ යුතු අය, ආශ්‍රය නොකළ යුතු අය ගැන හැඟීමක් අවබෝධයක් ඇති කර ගන්නට අපට නුවණ උවමනා කරනවා. නුවණින් තොර පුජ්‍යලයාගේ ජීවිතය නිතරම අන්ධකාරයේ පවතින්නේ. හොඳට නුවණ තියෙන පුජ්‍යලයාගේ ජීවිතයේ ඊටාත්ම ආලෝකවත්. ඒ ජීවිතයෙන් ශාල සේවයක්, ශාන්තියක් තමන්ගේ රටට, ජාතියට, ආගමට සිද්ධ කරන්නට පුළුවනි. එනිසා මේ පින්වතුන්ට බෞද්ධයෙකු විසින් උපදවා ගන්නට ඕන කරන ගුණාංග පහක් පිළිබඳව මා මේ විස්තර කළේ. සද්ධා සම්පදාව, සීල සම්පදාව, සුත සම්පදාව, ඡාග සම්පදාව, පඤ්ඤා සම්පදාව කියන කරුණු පහයි. මේවා දියුණු කර ගැනීමට හැම දෙනාම උත්සාහවත් වන්න, ධර්මශ්‍රවණය කිරීමෙන් අත්කරගත්තා වූ කුසලයෙන් හැමතෙම උතුම් නිවන් සුවත් වේවා කියා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්මශ්‍රවණේ ආනිසංසයෙන් හැමතෙම උතුම් නිවන් සුවත් වේවා. එම ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයන්න් වහන්සේ කොහුවල ශ්‍රී ධාතුමලු විහාරාධිපතිව වැඩ විසු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අධිකරණ නායක රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය මාපලගම සිරි සෝමිස්සර නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. Thank you.
යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු බණ හෙටත් උදෑසන පාට ජාතික ගුවන් විදුලියෙන් සිත නිවන බුදු බණ